සහෝදර සහෝදරියනි ජීවිතේ සමහර වෙලාවට අපිට හිතෙනවා අපිට මේ මොහොතේදී අවස්ථාවක් නැහැ ඉස්සරහට යන්න කියලා අවස්ථාවක් නැහැ පිටිපස්සට යන්න කියලා හැබැයි අපි අමතක කරලා දානවා මේ මොහොතේදී ඔබ අල්ලගෙන ඉන්න තැන කොතනද කියලා දැන් මම අද දවසේදී මේ දෙපැත්තේ තියෙන මේ බට දෙක මං අල්ලගෙන ඉන්නේ මේ එදුන මේ බට දෙක අල්ලගෙන ඉන්න තාක්කල් මට ඉස්සරහට එන්න බෑ මට මෙහෙම ආවත් මේ බට දෙක මං අල්ලගෙන ඉන්නේ මට පිටිපස්සට යන්න බෑ ඊට වෙලා මේ බට දෙක අල්ලගෙන ඉන්නේ එතකොට දැන් අපි ගොඩක් වෙලාවට චෝදනා කරන්නේ මට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ පිටිපස්සට යන්න දෙන්නෙත් නෑනේ මිනිස්සු අපිට ඊර්ෂ්‍යයිනේ හැබැයි ඔබ තීරණය කරන්නට ඕනේ මේ අත ගන්නවද කියලා මේ අත ගත්තට පස්සෙත් ඔබට පුළුවන් වෙන්නේ මෙච්චරක් දුර යන්න පුළුවන් දැන් නේ මේ පැත්තට යන්න පුළුවන් නේ මෙහෙම යන්න පුළුවන් ඔබට මේ පැත්තට ආයේ පිටිපස්සට එන්න පුළුවන් මෙච්චර තමයි ඔබට ආයෙත් යන්න පුළුවන් හැබැයි ඔබ තීරණය කරපු දාට මේ මොහොතේදී මම මේ අතත් අරිනවා කියලා ඊට පස්සේ ඔබට පුළුවන් වෙනවා මෙන්න මෙහෙම හිමින් සීරුවේ ඉස්සරහට යන්න පිටිපස්සට යන්න ඕන නම් පිටිපස්සට යන්න පුළුවන් මේ පැත්තට යන්න ඕන නම් මේ පැත්තට යන්න පුළුවන් එතකොට දැන් අපි බලන්නට ඕනේ අපි අල්ලගෙන තියෙන දේවල් මොනවද නේ දැන් අපි මොකද කරන්නේ මේ පැත්තේ මේ අත මෙහෙම අල්ලගෙන ඉඳලා නේ තීරණය කරනවා නෑ මට තව පොඩක් ඉස්සරහට යන්න ඕනයි කියලා ඒක අතාරිනවා අත හැරලා ඉස්සරහට එනවනේ ඉස්සරහට එනකොට ආයෙත් බලාගෙන දන්නේම නැතුව මොකද කරන්නේ මේ මොහොතේදී මෙතන තියෙන කණු දෙක ආයෙත් අල්ල ගන්නවා එතකොට දැන් එකකින් බේරිලා ආයෙත් අනිත් එක අල්ලගත්තා. ඒකෙන් බේරිලා ආයෙත් තව පොඩ්ඩක් එනකොට ඊට පස්සේ තියෙන එක ආයෙත් අල්ලගන්නවා. එතකොට අල්ලගන්නවා 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 අල්ලගන්නවා. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ජීවිතේ ඔබ තීරණය කරගන්න. අල්ලගත්ත යුතු මොහොතේදී අල්ලගන්නට ඕනේ. අතහරින්න ඕන මොහොතේදී අතහරින්නට ඕනේ. ඒක තේරුම් ගන්න බැරුව ගියොත් හැම මොහොතකදීම ඔබත් මාත් හිරවිච්ච චරිත වශයෙන් තමයි ඉන්නේ. නැත්තම් කාර්ය මට නම් බයයි අනේ කියලා අන්තිමට මෙහෙම තුරුළු වෙලාම ඉන්නවා. එතකොට මටත් ඔබටත් කිසිම ආකාරයෙන් මේ මොහොතේදී නිදහසේ දේවල් කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මේ නිදහස් නැහැ. මේ මෙහෙම වුණත් නිදහස් නැහැ. ඒ නිසා මේක මෙහෙම කරන්න පුළුවන් වෙච්ච දාට කනුවක් තියෙනවයි කියලා දන්නවා හැබැයි මම මේක අල්ලගෙන නැමේ ඉන්නේ මේ කනුවෙන් ශක්තිය වඩපු තැන තියෙන උඩට ගිහිල්ලා වහලේ ඒක යට තමයි ඉන්නේ නමුත් මම තේරුම් ගන්නවා මේ මොහොතේදී මට මේ කනුව අල්ලගන්නේ නැතුව වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා නැත්තම් කාර්ය ආයෙත් ඔබ හිතුවත් කාර්ය මම වැටේද දන්නේ නැහැ දැන් මම උඩනේ ඉන්නේ කියලා මේ වටික දැන් අල්ල අල්ලගෙන තමයි යන්න වෙන්නේ නේ දැන් ඊට පස්සේ නැමිලා මෙහෙම තමයි යන්න වෙන්නේ අල්ලගෙන නේ ඒස රත්නම් මේ තාත්ති පුතේ දිවේ ඔබට මට පුළුවන් විච්ච දාට කෙලින් වෙන්න එදාට ඔබේ මගේ ජීවිතේ සාර්ථක වෙනවා නිදහසේ හිතනවා නිදහසේ වැඩ කරනවා නිදහසේ යදිනවා නිදහසේ භුක්ති විඳිනවා නිදහසේ ජීවිතය සතුටෙන් ගත කරනවා එහෙනම් ඔබට ආරාධනා කරනවා මේ මොහොතේදී හිර වෙන්න එපා මේ මොහොතේදී ගැලවෙන්න ගැලවිලා ඒ විය යුතු දේ කළ යුතු දේ ලස්සනට කරගෙන ඔබ හිමින් සීරුවේ ඔබේ මාවතේ ඔබ ගමන් කරන්න